පරිපූර්ණක වෛද්‍ය සේවාවට අයත් වෘත්තිවේදීන් 7000කට අධික ප්‍රමාණයක් හෙට දවසේ උදෑසන 8 සිට වෘත්ති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා. මේ වෘත්ති ක්‍රියාමාර්ගයට සහභාගී වෙනවා ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරීන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදී නිලධාරීන්, භෞතික චිකිත්සක නිලධාරීන් සහ වෘත්ති චිකිත්සක නිලධාරීන්. මේ වෘත්ති ක්‍රියාමාර්ගයේ අපි සංකේතාත්මකව කරන්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ක අපි අවුරුදු දෙකක් පමණ සාකච්ඡා කරපු ඇතැම් සාකච්ඡා ආපස්සට හරවමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දන්නෙත් නැතුව සමහර වෙලාවට අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ සහ ඇමතිවරයාගේ නිර්දේශවලටත් පරිබාහිරව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ ඉන්න කුමන්ත්‍රණකාරී කල්ලියක් අතිරේක ලේකම්වරයෙක්ගේ ප්‍රධානත්වයෙන් කිසියම් වැඩසටහනක් දියත් කළා දිනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තියට විරුද්ධව. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතුළේ මේ අතිරේක ලේකම්ලාගේ සහ පහළ ඉන්න නිලධාරීන්ගේ සෙල්ලම කාලාන්තරයක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමූහිකත්වයට ඒ වගේම සෞඛ්‍ය සේවාවේ ඒකාත්මික බවට තර්ජනයක් වෙලා තියෙනවා. හැබැයි අපි මේ අතිරේක ලේකම්ලා එහෙම නැත්නම් මේ පල්ලෑ මට්ටමේ ඉන්න නිලධාරීන් මේ විදිහට දඟලන්නේ මේ පාලනය කිරීමේ යාන්ත්‍රණය සෞඛ්‍ය ලේකම් හෝ ඇමතිවරයා හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ සමබරව සමානව කරන්න උත්සාහ නොකරන නිසා කියන චෝදනාවත් ඉතා පැහැදිලිව කරනවා. ඒ නිසා අපිට දැනට පේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය පාලනය කරන්නේ කවුද කියන ප්‍රශ්නේ අපිට ඇවිල්ලා තියෙනවා. අපි පරිපූර්ණක වෛද්‍ය සේවාවට අදාළව බඳවා ගැනීමේ පටිපාටි සංශෝධනය කිරීම කියන එක වර්ජනය නොකර කියන දේ කරමින් අවුරුදු දෙකක් තිස්සේ සාකච්ඡා කරමින් රාජ්‍ය සේවා කමිෂන් සභාවට පළාත් රාජ්‍ය සේවා කමිෂන් සභාවට ඒ වගේම ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයාට යවමින් වැටුප් කොමිසමට යවමින් මේ කියන නිර්දේශ එක්ක කටයුතු කරා. හැබැයි අවසාන වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පැහැදිලි නිර්දේශයක් දීලා තියෙනවා. ඒ නිර්දේශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අනුමත කරලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරයා ඉතා පැහැදිලිව ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය කියන එක ඉතා පැහැදිලිව කියලා තියෙනවා. ඒතර මේ තුනම තියෙද්දි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ුයි තවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු කීප දෙනෙකුයි එකතු වෙලා කොහොමද ඒ අමාත්‍යාංශයේ ප්‍රතිපත්තියට විරුද්ධව රාජ්‍ය සේවා කමිෂන් සභාවට සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපි සහ කමිටු වාර්තා යොමු කරන්නේ. දැන් රාජ්‍ය සේවා කමිෂන් සභාව සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ ක්‍රියාකලාපය ගත්තාම අපිට පේන්නේ සෞඛ්‍ය ලේකම්වරයාගේ නිර්දේශයට වඩා ඒගොල්ලෝ ආසයි අර කුමන්ත්‍රණකාරී කල්ලිය කියන දේවල් කරන්න. අපි මාසයකට වැඩි කාලයක් වෙන ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ නිර්දේශවලට යවලා සෞඛ්‍ය ලේකම්වරයාගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තියට අදාළ නිර්දේශ. හැබැයි ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා අධ්‍යයනය කරන්නේ අර කුමන්ත්‍රණ කල්ලියේ කොමිෂන් එක. ඉතින් ඒ නිසා අපිට තේරෙන්නේ නැහැ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා මේක අධ්‍යයනය කරනවා කී කියා මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවෙක් වෙන්න හදනවද නැද්ද කියලා. කොහොම වුණත් අපිට පේනවා මෙතන යම්කිසි පාලනමය ගැටලුවක් තියෙනවා. මේක විසඳාගත යුතුයි. මේක විසඳාගන්න සෞඛ්‍ය ලේකම්වරයාට බැයිනම් මේක විසඳාගන්න සෞඛ්‍ය ඇමතිවරයා උදව් කරන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා අවසාන වශයෙන් වෘත්ති ක්‍රියාමාර්ගයකට යන්න. තදාසන්න හේතුව ඒ සාමකාමී සාකච්ඡාවල ප්‍රතිඵලය අපිට භුක්ති විඳින්න දෙන්නේ නැතුව කුමන්ත්‍රණකාරයන්ට ඉඩ දීලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරන එක. ඒ වගේම මේ ඉල්ලීමත් එක්කම බද්ධ වෙනවා විශේෂම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙවැනිම කුමන්ත්‍රණකාරී කල්ලියක් මේ වෙලාවේ ආයතන සංග්‍රහය සහ විමර්ශන යොදවා ගනිමින් මර්ධනය කිරීමේ හස්තය ගෙනල්ලා තියෙනවා. ඒ මර්ධනය කිරීමත් සෞඛ්‍ය ලේකම්වරයා කියන එකද ඇමතිවරයා කියන එකද කියලා අපිට පැහැදිලි නෑ. නමුත් ඔවුන් අපිත් එක්ක එකඟ වෙන එකඟ වෙච්ච කාරණා සියල්ල පැත්තක දාලා යටින් විවිධ වර්ගවල විමර්ශන කැඳවමින් අපිව මර්ධනය කරන්න හදනවා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න හදනවා. ඉතින් අපි කලින් වතාවෙත් වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරලා නතර කළා. සෞඛ්‍ය ලේකම්වරයාත් එක්ක අපි එකඟතාවයකට ගියා. හැබැයි ඒකඟතාවය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකටත් අතිරේක ලේකම්වරියක් සහ කණ්ඩායමක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපිට පේන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය ඇත්ත පාලකයන්ගෙන් ගිලිහිලා කුමන්ත්‍රණකාරයන්ට ගිහිලා තියෙනවා කියන එක. ඉතින් අපි මේ කුමන්ත්‍රණකාරයෝ හෙලිදරව් කිරීමේ පළවෙනි ක්‍රියාමාර්ගය විදියට
හෙට දවසේ උදෑසන 8ට මේ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කරනවා. අපි ඉල්ලීම් 7ක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කළා දිනවා. මේ ඉල්ලීම් 7ෙන් වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය ලේකම්වරයත් එක්ක කතා කරපු සෞඛ්‍ය ඇමතිවරයත් එක්ක කතා කරපු ඔවුන් ඉටු කරනවාය කියලා එකග වෙච්ච නමුත් අද නෙවෙයි හෙට කියමින් පස්සට දාන ඉල්ලීම් ප්‍රමාණයක් තමයි මේකට ඉදිරිපත් කළා තියෙන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කවුද පාලනය කරන්නේ කියන කාරණාව මේකදී අපිට බරපතල ගැටලුවක් වෙලා තියෙනවා. එනිසා හෙට උදෑසන 8ට අපි ආරම්භ කරන වර්ජන ක්‍රියා මාර්ගයට පරිපූර්ණක වෛද්‍ය සේවාවට අදාළ සියලු වෘත්තිකයෝ සහභාගී වෙනවා. ඒ වගේම අපි මේ වර්ජන ක්‍රියා මාර්ගයේදී හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් රෝහල් මට්ටමින් ඉල්ලුවොත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ සඳහා බාධා කරොත් අපි ඒ සේවාවන් සැපයීමට අපේක්ෂා කරන්නේ නැහැ. විශේෂයෙන්ම රෝගීන්ගේ පැත්තෙන් අපේ සේවාව අපි අඛණ්ඩව ඔවුන්ට ජීවිත තර්ජනයක් ඇති නොවන ආකාරයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි රෝගීන්ගෙන් ඉල්ලා සිටිනවා සමාව. විශේ෷යෙන්ම මේ වෙලාවේ සෞඛ්‍ය සේවාවේ මේ යාන්ත්‍රණයත් එක්ක අපිට හැප්පෙන්න වෙලා තියෙනවා විවිධාකාරයේ. ඉතින් මේක එක ක්‍රියාමාර්ගයක් සෞඛ්‍ය සේවාව නැවත නිවැරදි යාන්ත්‍රණයට ගෙන්නා ගැනීම සඳහා අපි කරන. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මාතෘ රෝහල්වල, ළමා රෝහල්වල, ඒ වගේම පිළිකා රෝහල්වල, වකුගඩු රෝහල්වල සම්පූර්ණ සේවාව හෙට දවස තුල ආවරණය කරන්න. ඒ රෝහල්වල කිසිදු වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් වෙන්නේ නැහැ. ඉතින් අපි සෞඛ්‍ය ලේකම්වරයාට කියනවා, සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා, විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිවරයා මේ වෘත්තීය වේදීන්ගේ ප්‍රශ්න පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතුයි කියලා අපි හිතනවා. මේ ප්‍රශ්න සාකච්ඡා කළ යුතුයි කියලා අපි හිතනවා. නමුත් අපිට එහෙම සාකච්ඡාවක් මෑත කාලයේ ලැබිලා නැහැ මේ ප්‍රශ්න විසඳන්න. ඒකට නිසි අවධානයක් යොමු වෙලා නැහැ. ඒ නිසා අපි පෞගිය දවස් 7කට කලින් ඉඳන් මේ වර්ධනය ක්‍රියාත්මක කරන බව දැනුම් දීලා තියෙනවා. තව වෙනකන් අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකට කැඳවල නැති හින්දා අපි අනිවාර්යයෙන්ම හෙට උදෑසන 8ට මේ වර්ධන ක්‍රියාමාර්ගය දියත් කරනවා. මේ වර්ධන ක්‍රියාමාර්ගයට අපිට උත්තරයක් නැත්නම් අපි දවස් 7ක් ඇතුළත මීට වඩා දීර්ඝ වර්ධන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙනවා කියන එකත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මතක් කරනවා. එනිසා මේ සංකේතාත්මක ක්‍රියාමාර්ගය කුමක්ද කියන එක අවබෝධ කරගෙන මේ ප්‍රශ්න සාකච්ඡා කරලා පල්ලෙහැන් ඉන්න කුමන්ත්‍රණකාරයෝ වඳුනගෙන ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ඉවත දාලා සෞඛ්‍ය සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ලේකම්ගේ නියෝග සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වෙන තත්ත්වයට ගේන්න කියන එක අපි ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ අනුව හෙට උදෑසන 8ට ආරම්භ වෙන වර්ජනය අපි සියලු පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයොත් එක්ක ඒකාබද්ධව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ලේකම්වරයා සමහර නිර්දේශ දෙනවා, ඇමතිවරයා සමහර නිර්දේශ දෙනවා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමහර නිර්දේශ දෙනවා, සමහර එකඟතාවත් එක්ක ඇති කරගන්නවා. හැබැයි ඒවා එසේ තිබියදී ලේකම්වරයාට පල්ලෙහැන් ඉන්න අතිරේක ලේකම්වරයෙක් හරි අධ්‍යක්ෂ ජනරාල්ට පල්ලෙහැන් ඉන්න නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක් හරි එකතු වෙලා ඒකට ප්‍රතිවිරුද්ධව වැඩ කරනවා. එතකොට එහෙම වැඩ කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉඩ ලැබෙන්නේ ඇයි? ඒක නිසා නේද සෞඛ්‍ය සේවාවේ මේ අරුබුද සියල්ල මතුවලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ සෞඛ්‍ය සේවාවට අදාළ වෘත්තිකයන්ගේ ගැටලු විසඳෙන්නේ මේ ආකාරයට. විශේෂයෙන්ම දැන් අපිට බරපතල ගැටලුවක් තියෙනවා ලංකාවේ වෘත්තිකයෝ හිඟයි කියන කාරණාවත් එක්ක පරිපූර්ණ වෛද්‍ය සේවාවට 3000ක වගේ ප්‍රමාණයක් ඉන්න උපාධිධාරීන් සෞඛ්‍ය සේවාවට බඳව ගන්නෙ. ඉතින් මේක පිළිබඳව හරි නිර්දේශයක් ගිහිල්ලා තියෙනවා. මේක පිළිබඳව ඒ අංශ ප්‍රධාන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු ජනාධිපතිවරයාට හරියට කරුණු දක්වලා තියෙනවා. සෞඛ්‍ය ඇමතිවරයාට කරුණු දක්වලා තියෙනවා. එතකොට එක පැත්තකින් 1000කට වඩා අධික ප්‍රමාණයක් අද වෙනකොට පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයෝ විදේශගත වෙලා තියෙනවා. අපි මේ විදේශගත වෙච්ච අයගේ වැඩ ප්‍රමාණය ආවරණය කරමින් සෞඛ්‍ය සේවාව කඩාවැටීමකින් තොරව ගෙන යාම සඳහා අපි සහයෝගය දීලා තියෙනවා. හැබැයි අපි මේ සහයෝගය දීලා තියෙන්නේ අලුත් බඳවා ගැනීම හරහා ඒ අඩුව පුරවයි කියන බලාපොරොත්තු වෙන. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ පිළිබඳව හරියට කරුණු වාර්තා කරලා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. කොහොම නමුත් රජයේ තීරණ කළ දිනවා මේ බඳවා ගැනීම නවත්තන්න කියලා. අඩුම තරමේ මේ උපාධිධාරීන්ට සීමාවහසික පුහුණුවක් දෙනවා නම් ඔවුන්ට විදේශගත වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දෙබිඩි ප්‍රතිපත්ති කොයි දිහාටද යන්නේ කියන එක අපිට
බලාගෙන ඉන්න බෑ. මොකද මේව පිළිබඳව හරි නිර්දේශ කොහෙවත් ගිහිලා තියෙනවා, කතා කරනවා, සංගණනය කරනවා අපි දැකලා නැහැ. ඒ ඊට අමතරව පරිපූර්ණ වෛද්‍ය සේවාවට අදාළ වෘත්තීමේ වැටුප්තලය පිළිබඳව අපි කාලාන්තරයක් තිස්සේ සාකච්ඡා කරනවා. ඒව පිළිබඳව කතා කරන්න කෙනෙක් නැහැ. අද වැටුප් කොමිෂන් එක අහෝසි කරලා තියෙනවා. ඒක අහෝසි කරලා පාර්ශව කීපයක විතරක් වැටුප් වැඩි කිරීමක් ගැන කතා කරනවා. එතකොට අපි කැපවීමෙන් මේ වැඩ කරන එක ඇතුලේ කාට හරි හිතෙන්න පුළුවන් අපිට වැටුප් වැඩිවීමක් ඕනේ නැහැ. දීමනා වැඩිවීමක් ඕනේ නැහැ කියලා. ඒ නිසා අපිට ඒක මතක් කරන්නත් අවාසනාවකට වෘත්ති සම්ප්‍රතික්‍රියා මාර්ගයකට යන්න වෙලා තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මතු පිටින් වැඩ කරන ක්‍රියාවලියයි අභ්‍යන්තරයෙන් වැඩි කරන ක්‍රියාවලියයි අතර බරපතල විරසකයක්, විෂමතාවයක්, විඝටනයක් තියෙනවා. ඒක විසඳා ගන්න අපිට මෙවැනි වර්ධන ක්‍රියා මාර්ග වලට යම් සිද්ධ වීම පිළිබඳව අපි අතිශයින් කනගාටු වෙනවා. කොහොමද මේ ලේකම්වරයා? සෞඛ්‍යවන්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරේ මේ කාරණාවට සම්බන්ධයි. එකක් මේ කමිටු වාර්තාව සැකසීමට මූලික වෙලා තියෙන්නේ අතිරේක ලේකම්වරේ වෙන වෛද්‍ය සේවා අතිරේක ලේකම්වරේ. අපි දන්නේ වෛද්‍ය සේවා අතිරේක ලේකම්වරයාට මොකද්ද තියෙන සම්බන්ධය පරිපූර්ණ වෛද්‍ය සේවාවේ වැටුප් පිළිබඳව, දීමනා පිළිබඳව, බඳවා ගැනීම පරිපාටි පිළිබඳව හදන්න කියලා. ඔව් මේ විශේෂ ක්ෂේත්‍රෙත් නැහැ. ඒ කමිටුවේ ඉන්නවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හෙදසේවා. ඔහුට පරිපූර්ණ වෛද්‍ය සේවාව ගැන අදහස් කියන්න මොකද්ද තියෙන අයිති කියලා අපි දන්නේ. එතකොට DDG ප්ලෑනින් කියලා කෙනෙක් ඉන්නවා. එයා කිසිම දවසක පරිපූර්ණ වෛද්‍ය සේවාවේ කටයුතුත් එක්ක සම්බන්ධ වෙච්ච එක ගැන දන්න, ඒක ගැන විමසපු කෙනෙක් නෙවෙයි. එතකොට සම්පූර්ණයෙන්ම මේ කමිටුව දිහා බැලුවාම මේ කමිටුව පුරාවටම ඉන්නේ මේ වැඩේ නොකරන සහ මේ වැඩේ කරන්න අවශ්‍ය නැති සහ ඕනෑම කෙනෙකුට බාල්දි පෙරල කණ්ඩායම්. අඩුම ගානේ පරිපූර්ණ වෛද්‍ය සේවාව පිළිබඳව අධ්‍යයනය කරන කමිටුවට එකවරක් පරිපූර්ණ වෛද්‍ය සේවාවේ එක මිනිස්සෙක්ව ගෙන්නන්න බැරි වෙලා තමයි නිර්දේශ දීලා තියෙන්නේ. එතකොට පරිපූර්ණ වෛද්‍ය සේවාව ගැන දන්නේ නැති, ඒක ගැන කැමති නැති, ඒක ඉහළට ගෙනියනවට අකමැති බාල්දි පෙරන කණ්ඩායමක් අඩුම ගානේ එකවරක් ඔවුන් එක්ක සාකච්ඡා කරන්න නැතුව ලේකම්වරයාට, අධ්‍යක්ෂ ජනරාල්වරයාට, ඇමතිවරයාට විරුද්ධව කමිටු වාර්තා නිකුත් කරනවා නම් අපිට ඒ වගේ තත්වයකට වැඩ වර්ධනයකින් තොරව ඊට මෙහා විසඳුමක් තියෙනවද කියන එක තමයි අපි නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අහන්නේ. ඒ කියන්නේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා මං හිතන්නේ මේ දෙකම සිද්ධ වෙනවානේ. දැන් උදාහරණයකට සෞඛ්‍ය ඇමතිවරයා සෞඛ්‍ය සේවාවේ මේක තමයි ප්‍රතිපත්තිය කියලා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යවපු දෙයක්. අධ්‍යක්ෂ ජනරාල්වරයා අස්සම් කරලා සෞඛ්‍ය ලේකම්වරයා ඒක ප්‍රතිපත්තිය විදිහට පිළිගන්නකොට ඒකට ප්‍රතිවිරුද්ධව අතිරේක ලේකම්වරේ කණ්ඩායමක් දාගෙන නිර්දේශයක් යවනවා නම් ඇමතිවරයාටත් විරුද්ධවනේ මේක යවලා තියෙන්නේ, ලේකම්වරයාටත් විරුද්ධවනේ මේක යවලා තියෙන්නේ, අධ්‍යක්ෂ ජනරාල්ටත් විරුද්ධවනේ මේක යවලා තියෙන්නේ. එතකොට මේ තුන්දෙනා අර නිලධාරියාට විරුද්ධව වැඩ කරන්නට ඕනේ. එතකොට අපි වෘත්ති සමිති මර්ධනය කරන්නේ නැහැ, එහෙම අදහසක් නැහැ කියලා සෞඛ්‍ය ලේකම්වරේ අපිත් එක්ක සාකච්ඡා කරලා එකඟ වෙනකොට තව අතිරේක ලේකම්වරිය වරින් වර ලියුම් ගහලා වරින් වර එක එක කාරණා සඳහා කැඳවලා මර්ධනය කරන්න උත්සාහ කරනවා නම් ආයතන පටිපාටි බොරුවට පෙන්නලා මර්ධනය කරන්න හදනවා නම් ඒතර ලේකම්වරයානි හැල්ලුවටපත් වෙන්නේ, ලේකම්වරයාගේ එකඟතාවනි කඩ වෙන්නේ. ඒතර ලේකම්වරයා මේ අතිරේක ලේකම්වරියට විරුද්ධව පියවර ගන්න ඕනේ. එහෙම නැත්නම් ඇමතිවරයා පියවර ගන්න ඕනේ. එතකොට මේ අර්බුද හැදුවා අපිට කතා කරන්න වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගැන, ඇමති ගැන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ගැන. හැබැයි අපිට කරන්න දෙයක් නැහැ. මොකද අපි කියන්න ඕනේ වගකීම්. ඒ නිසා අපි දන්නේ නැහැ වගකීම් අපිට කියන්න වෙනවා අවාසනාවකට හෝ වාසනාවකට ඇමතිවරයාට, ලේකම්වරයාට, සාධ්‍යක්ෂ ජනරාල්. නමුත් අපි සෞඛ්‍ය සේවාවේ ඉන්න කණ්ඩායමක් නිසා අපිට වගකීමක් තියෙනවා මේ ක්‍රියාවලිය යටින් කොයි ආකාරයේද කුමන්ත්‍රණකාරීව වෙන්නේ කියන කාරණාවත් රටට එළිදරව් කරන්න. නමුත් අපි හිතනවා මේක විසඳීමේ බරපතල වගකීම තියෙන්නේ ප්‍රධාන පාලකයන් තුන්දෙනාට. මම චාලක ධර්මවික්‍රම සමකැඳවුම්කරු පරිපූර්ණ වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය. හෙට දවසේ උදෑසන 8 ඉඳලා සිකුරාදා උදෑසන 8 දක්වා පැය 24ක සංකේතාත්මක වැඩ වර්ජනයකට අවතීර්ණ වෙන්න අපි වෘත්තීන් පහක්
තීරණය කරලා තිබෙනවා. මේ තීරණය අපි ගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දුන්නා. මේ වර්ජන ක්‍රියාමාර්ගයට හේතු වෙච්ච කාරණා හතක් සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කරලා තියෙනවා මේ වෙනකොට. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙලාවේ අපි වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න තීරණය කරන්නේ නැතුව මේ පහුගිය කාලය පුරාම සාකච්ඡා මාර්ගයෙන් එකඟතා මාර්ගයෙන් දිගින් දිගටම කටයුතු කළා සහ අපේ අවධානය යොමු කරමින් සිටියා සහ ඉල්ලීම ඉටු කර ගැනීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියා සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක අපේ සේවාවන්ට අදාළ ප්‍රගමනයට අදාළ දේවල් සම්බන්ධයෙන් නමුත් කියන්න කනගාටුයි සමහර කාරණා සම්බන්ධයෙන් අපි අවුරුදු 4ක් 5ක් තිස්සේ මේ සාකච්ඡාව කරගෙන යනවා අපි බලාගෙන ඉන්නවා අවුරුදු 4ක් 5ක් තිස්සේ විශේෂයෙන්ම ගත්තොත් 2016 වසරේ තමයි අපි පළවෙනි වරට ඉල්ලීම කරන්න සහ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා එකඟතාවය ඇති කරගන්නේ පළවෙනි ශ්‍රේණියේ උසස් වීමට සම්බන්ධ වෙන නිලධාරීන්ට කළමනාකරණ පුහුණුවක් ලබා දෙන්න කියන කාරණාවට නමුත් ඔබ හිතන්න 2016 ඉඳලා මේ අද වෙන තාක් සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරි වුණා නම් ඒක අනුමත කරන්න ඒක බඳවා ගැනීම පරිපාලිත ඇතුළත් කරන්න වෘත්තිකව විදිහට අපේ සේවාවට මොකද වෙන්නේ අපි කොයිතරම් කාලයක් මේ සම්බන්ධයෙන් අපේ යුවසීම ප්‍රගුණ කරලා තියෙනවා අපේ වෘත්තිකව කොයිතරම් කාලයක් මේ කාරණාව වෙනුවෙන් බලන් ඉඳලා තියෙනවා එතකොට ගත්තොත් එහෙම මේකේ වැදගත් කාරණාවක් විදිහට අපි කියලා තියෙනවා දැන් අද වෙනකොට රජය බඳවා ගැනීම නවත්වන්න කියලා තියෙනවා ලබන අවුරුද්දේ බඳවා ගැනීම සම්පූර්ණයෙන්ම නවත්වනවායි කියලා භාණ්ඩාගාරයෙන් දැනුම් දීමක් කරනවා නමුත් සෞඛ්‍ය සේවාව ගත්තොත් එහෙම අද වෘත්තිකයන් විශාල ප්‍රමාණයකට හිඟයක් මත දුවන සේවාව විශේෂයෙන්ම මේකේ පරිපූර්ණ වෛද්‍ය සේවාවට අදාළ අපේ වෘත්තිකයන් පහම බරපතල නිලධාරී හිඟයක් එක්ක තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ විශේෂයෙන්ම විදේශගත වීම දැන් ශීඝ්‍ර වෙලා තිබෙනවා මොකද අනිකුත් වෘත්තිකයන් වගේම පරිපූර්ණ වෛද්‍ය වෘත්තිකයනොත් මේරට ශීඝ්‍ර වශයෙන් විදේශගත වීම අපිට දකින්න හම්බ වෙනවා අපි මේ විදේශගත වීම නවත්වන්න කිසිම අවස්ථාවක උත්සාහ කරන්නේ නැහැ අපි මේ සම්බන්ධයෙන් උදව් කරල එක අපි කළ යුත්තේ මේ වෙලාවේ මොකද රටට ඩොලර් ගේන්න මේ අපේ වෘත්තිකයන් අනිවාර්යෙන්ම පිටරට රැකියාවලට යා යුතුමයි මොකද ඔවුන් ඉතා ඉහළ වැටුප් ලබන වෘත්තියක සේවයේ නිරත වෙන්නේ ඒ රටවලට ගිහිල්ලා ඉතින් ඒකින් දා අපි ඒ දිරිගැන්වීම කරන ගමන්ම අපේ මේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන බදවා ගැනීම කරන්න කියන එක අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දිගින් දිගටම කියනවා මේ වෙනකොට මේ වෘත්තිකයන් පහට අදාළ නිලධාරීන් 3000කට වැඩි ප්‍රමාණයක් උපාධිය සම්පූර්ණ කරලා රැකියා ග්‍රහීතව බලන් ඉන්නවා එතකොට මේ සේවාවේ මේසා ප්‍රමාණයක් පුරප්පාඩු තිබෙනවා ඉතින් තව දුරටත් මේ தত্ত্বය කරගෙන ගියොත් සෞඛ්‍ය සේවාව වෘත්තිකයන් නැතුව බිඳ වැටෙන දවස තව මාස දෙකක් තුනක් වගේ කාලයකින් වෙන්න පුළුවන් කාරණාවක්. අපි මේක පූර්ව දැනුම් දීම් කරලා තිබෙනවා. යාන්ත්‍ර සූත්‍ර තිබුණට වැඩක් නැහැ. මේ වෘත්තිකයන් නැතුව අදාළ පරීක්ෂණ කරෙන්නේ නැහැ. CT පරීක්ෂණ, PET ස්කෑන් පරීක්ෂණ, MRI පරීක්ෂණ, රසායනාගාර පරීක්ෂණ මේ කිසිවක් සිද්ධ කරගන්න බැරි වෙන තැනට මේ රෝහල්පත් වෙනවා මේ වෘත්තිකයන් මේ විදියට හිඟ වුණොත් එහෙම. සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටත් ප්‍රමාදයි. නමුත් අපි දිගින් දිගටම කියන්නේ ඉතා ඉක්මනින් බදවා ගැනීම කළ යුතුයි කියලා. ඒකම මීට වසර එකහම මාරකට පෙර අපි හෙද සේවාව, පරිපූර්ණ වෛද්‍ය සේවාව කියන සේවාවන් එකතු වෙලා ඉල්ලීම කරා උසස් වීමේ විෂමතාවය ඉවත් කිරීම සඳහා පහ හත උසස් වීම ලබා දෙන්න කියලා. ඒක කැබිනට් පත්‍රිකාවකින් අනුමත වෙනවා මේ සේවාවල් ඔක්කොටම එකවර. ඒ අනුමත වීමේදී පළවෙනි ශ්‍රේණිය සහ දෙවෙනි ශ්‍රේණියේ උසස් වීම සම්බන්ධයෙන් විෂමතාවයක් ඇති වෙනවා මේ එක් වෘත්තීන් හැමෝටම හෙද සේවාවට සහ පරිපූර්ණ වෛද්‍ය සේවාවට හෙද සේවාවේ මේ විෂමතාවය ඉවත් කළ චක්‍රලේඛ නිකුත් කරනවා පරිපූර්ණ වෛද්‍ය සේවාවට අදාළ චක්‍රලේඛය දැන් මාස 6ක් තිස්සේ ප්‍රමාදයි ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ එකම කැබිනට් පේපර් එකෙන් එන එකගතාවයට ඇති වෙන විෂමතාවයට එක් වෘත්තියකට ඒක නැති කරන්න තවත් වෘත්තියකට මේක ඒ විදිහටම දියෙන්න අරින්න ඒ සම්බන්ධයෙන් තවදුරටත් කල් ගන්න මොකද හේතුව ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ නිලධාරීන්ම තමයි මේ විෂමතාවයක් ඇති කරන්නේ මේ වෘත්තිකයන් අතර බල බලපෑම් ඇති කරලා ඒ වෘත්තිකයන් කැළඹීමට ලක් කරන්නේ මේ සියලු දේ කරන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් මේවට සම්පූර්ණයෙන් වග කියන්න ඕන ඉතින් ඔබ හිතන්න මේ නිලධාරීන් රට හැර දාලා යන්නේ මෙන්න මේ තමන්ගේ වෘත්තියේ තියෙන අඩුම ගාන උසස් වීමවත් හරි වෙලාවට හරි විදියට හම්බ වෙන්නේ නැති කාරණා. දැඩි කලකිරීමකින් මේ සේවාවේ නිරත වෙන නිලධාරීන් ඉන්නේ
මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ තියෙන මේ අමනෝච්ච ක්‍රියාකාරීත්වයේ හින්දා ඒකම කියන්න ඕනේ මේ නිලධාරීන් හැමෝම පැය 24ක සේවා අමතුම් සේවා හවස 4න් පස්සේ පහවදා උදේ 8 වෙනකන් අමතුම් සේවාවල නිරත වෙන නිලධාරීන් ඔන් කෝල් සේවාවල නිරත වෙන නිලධාරීන් ඔවුන්ට ඒ අමතුම් සේවාවලට අදාළ දීමනා වසර 22කින් වැඩි කරලා නැහැ අපි මේ පහුගිය කාලේ පුරා වසර 22කින් වැඩි නොවිච්ච දීමනා එක්ක අපි තවදුරටත් අපේ පැය 24 සේවාව තාමත් ඉටු කරමින් ඉන්නවා ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔකට ඒ ෆයිල් එක එක තැනකට යවනවා බාණ්ඩාගාරයට යවනවා තව තැනකට යවනවා ඉතින් ඔය ෆයිල් එක හෙට මෙහෙට යව යව මේ කාරණාව දැන් අවුරුදු 10ක විතර කාලයක් තිස්සේ කල්මරමින් ඉන්නවා අවසාන අවස්ථාවට ඇවිල්ලා ඒක නොකර ඉන්න මොනවා හරි උඩරැට්ටියක් කරනවා ඉතින් නමුත් කියන්න කනගාටුද අපේ නිලධාරීන් අද වෙනකනු මේ වසර 22කින් සංශෝධනය නොවිච්ච දීමනායක වසර 22කට පෙර ලබා දීපු දීමනාවක් එක්ක තාම රාජකාරී කරන බොහොම සොච්චං දීමනාවකට අපේ නිලධාරීන් තාමත් සේවාව ඉෂ්ට කරන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙලාවේ මේ නිලධාරීන් කරන සේවයේ ඇගයීමක් අදටත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනිකුත් ආයතන වලින් කෙරිලා නැහැ මේ වෙනතක්. ඒ එකම කියන්න ඕනේ අපේ වෘත්තිකයන්ගේ මර්ධනයට අදාළ කාරණා ඒක දිගින් දිගටම ක්‍රියාත්මක කරනවා. ඒ මර්ධනය යම් ආකාරයෙන් විනය පරීක්ෂණ ඒ ආදීෝ කාරණාවලි ඒ මර්ධනය කරගෙන. මෙන්න මේ ආදී වෙච්ච කාරණා හතක් තමයි අපේ ඉල්ලීම වෙලා තියෙන්නේ. හෙට දවසේ වර්ජන ක්‍රියාමාර්ග. සෞඛ්‍ය අමාත්‍යාංශයට ඕනවට වඩා කාලයක් තිබුණා මේ වර්ජනය නවත්ත ගන්න. අපි විශේෂයෙන්ම ජනතාවගෙන් සමාව ඉල්ලනවා මේ වෙලාවේ. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ක්‍රියාකාරීත්වය බලාගෙන අපි සෑහෙන කාලයක් ඉවසගෙන හිටියා නමුත් මේ අවස්ථාවේ අපිට මීට වඩා ඉවසන්න බැහැ. ඒකෙන් හින්දා මේ සියලු වගකීම් මේ වර්ජන ක්‍රියාමාර්ගයෙන් හින්දා රෝගීන් වෙන අපහසුතාවයට ඒ සියලු දේට වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් සම්පූර්ණයෙන්ම බාර ගන්න ඕනේ. ඒකම අපි ස්වේච්ඡා සේවාවන් හෙට දවසේ ඉෂ්ට කරනවා ජීවිත ආරක්ෂා සේවා අපි අපේ නිලධාරීන් විසින් ස්වේච්ඡාවෙන් ඉටු කරනවා. යම් තැනක හෝ බලපෑමක් සිදු කරොත් මේ ස්වේච්ඡා සේවාවන්ට අපි එම සේවාවන් ඉවත් කර ගන්නවා. මොකද සමහර රෝහල්වල දැන් සමහර නිලධාරීන් කැමති ඇති මේ වෙලාව වර්ජනයකට යනවට. මොකද මේ අදාළ පරීක්ෂණ සහ සේවාවන් පෞද්ගලික අංශයෙන් කර ගන්නකොට ඒකේ අමතර ආදායමක් ලබා ගැනීම හැකියාවක් තියනවාද කියන සැකයක් අපිට මේ වෙලාවේ තියෙනවා. විශේෂයෙන්ම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා මේ ගැටලු විසඳන්න ඉතා ඉක්මනින් එහෙම නැති වුණොත් අපි හෙට දවසේ කරන්න සංකේත වැඩ වර්ජනය ඉන් එහාට අපිට අපේ වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කරන්න සිද්ධ වෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඒකම රටේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්න තියෙන මේ වෙලාවේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට විරුද්ධව අදාළ කටයුතු කරන්න මේ වෘත්තිකයන් අතර නොසන්සුන්තාවය ඇති කරන නිලධාරීන් විරුද්ධව ක්‍රියාත්මක වෙන්න මේ නොසන්සුන්තාවය නැති කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් ගන්න කියන්නේ. මම ඖෂධ වේදී තුෂාර රණදේව සභාපති රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය අත වශයෙන්ම දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය අපි දකිනවා මේ වර්තමානයේ ඉතාමත් දැඩි කතාබහට ලක් වෙනවා ගන්න අමනෝක්‍ය තීන්දුව తీරන හින්දා වර්තමානයේ අලුතෙන්ම මතු කරලා තියෙන ගැටලුව තමයි පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයන් ඔවුන්ගේ සේවා තත්ත්වයන් ඉහළ දමන්න ඔවුන්ගේ බඳවා ගැනීම පටිපාටිය ජාත්‍යන්තරයේ තිබෙන ආකාරයට උපාධිය ඒට ඇතුළත් කරලා උපාධිධාරී සේවා බවට පත් කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයා ලේකම්වරයා පවා අනුමැතිය ලබා දී තියෙද්දී ඒ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අනුමැතියට යවලා තියෙන අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් අතිරේක ලේකම්වරයෙක් සහ තවත් නියුද අධ්‍යක්ෂ ජනරාල්වරුන් කණ්ඩායමක් එකතු වෙලා ඒට විරුද්ධව වෙනත් කමිටු වාර්තාවක් යවලා දැන් ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා සැරසෙනවලු අර මුලින් යවපු නිර්දේශය නැවත හරවන්න. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට කියන්න තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වර්තමානයේ ඇති වෙලා තියෙන මේ අර්බුද රාශියකට හේතුව තමයි සුදුසු අය සුදුසු තැන්වල සිටින් නැති එක සහ අනිකුත් වෘත්තිකයන්ගේ අධ්‍යාපනයන් කඩාකප්පල් කරලා මේ වෘත්තිය මට්ටම් තියාරු කරලා ඔවුන්ට හිමි තත්වයන් මේ සෞඛ්‍ය තුල ලබා නොදීම තමුන් නියෝජනය කරන වෛද්‍ය සේවාව විතරක් ඉස්මතු කිරීම අනිකුත් වෘත්තිකයන්ගේ වෘත්තිය අපසාරයට අතපෙවීම සහ අනිකුත් වෘත්තිකයන්ගේ වෘත්තිය මට්ටම් නැත්නම් අනිත් වෘත්තිකයන්ගේ රාජකාරි වලට අතපෙවීම ඒ වෛද්‍යවරුන්ට පැවරීමේ ලිංග මැටි මානසිකත්වයක් නැත්නම් දූපත් මානසිකත්වයක් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට ඇතම් නිලධාරීන් සියලු දෙනාම නෙමෙයි ඇතම් නිලධාරීන්ට තිබෙනවා. ඉතින් මේ ඇතම් නිලධාරීන් මේ අතිරේක ලේකම්වරු ඇතුළු ඇතම් නිලධාරීන් පහුගිය කාලේ වැඩිපුරම කළේ ඔවුන්ගේ සේවා කාලය අනිත් වෘත්තීන් දියාරු කිරීම.
Eka tamai wasaukia matian shediena, anikut raja kari, anikut wede, pirihen hetu tamai, anikut turtikian ya tiapane kadakapal karani kohomoda, ungi sewa tatian kadakapal karani kohomoda, ungi un karani ya raja kari ya baidia wari kuda pawa, baidia nildari kuda pawa karani kohomoda kela, timbur pat hadani ka tamai wedi puruma, wai samahar nildari karani, eni sa tamai, anikut wede ka dewa wai dawa tangani yong undokara, un memake patu arumono se kaman kiri manisa. Adami saukia matiansi arbu de dapati mintino me atem niladarin samaru wai wisrama gihila wisrama dihirga kara gena me amatiansi nawata teraja kari padanggataya itin adumu kana itu ma urutuna hari me rati diun wada me urtingge di wada wada kara gila me balaburut tuwena ma makata janati kodi wada yang sini aktino ma iskenia dianu modele yang kare tapi sauki sewa losowa tapan pahugeda raja wai diladari ke sanggere hamu ecam wote itu ma eba prakasha kara dipa. Jadi naung deh sambandha yojana deh nanti lagi. Yojana ini pat karan kira di bawah. Nanti ya wajib lila lari ke sangga meh. Itu pada me saukya matian sesi di na me wajib hari pala kian. Eda pada ini lagi akhir itu mau khati itu karan ni me me anikut paripurna ke wajib urut kian. Atau lu hede hede aja tuh le urut kian ke selu deh naga. Urti aiti wajib kam. Ounge batwa ke ni pati pati upadi sedusuka mahadiya. Itamat helu keramin, neva baju keramin, khati itu karena karya penianwa. Itu pada melesa emang urti kayak adya apa nih, naga fitu ane netu. Emang urti kayak ente himi tatwean, emang sauk kayak mah tiansi itu lalabah dini netiwa. Kisi mah karya kini naris Kanada orang berita bela dini diun sauk kayak tapi rite, gorden agan pohit mbaik ahi nih apa manai. Ikhlas nama saya hatte ke mahacara sen ke bibile mati tuh apa. Pehadilo prakasha kala dino saukya mahatyanshe evakata adawage elesamai anekurtin pagala damala ounge aithivasikam uduragena ounge adhyapanaya durwala karala e 1971 ge etuma aushadha kalamanakarane sambandhayen idiripat karana warthawage pehadilo sandahan kala dino me aakarayata rate saukya aushadha kalamanakaranaya me saukya vurthikayan ihilata ganna ba ounthat vaidhyawarun ha samamattame adhyapana mattamak jathyantare thiyenawa elesa vaidhya adhyapanayata samanawa vaidhyawarunta samanawa anika vurthikayanta adhyapanaya ounge vurthiya status vurthiye ema ema mattam ema wetup adiya ounthat elesama laba diya yutu bawat itu malah nirdesha karala thiyenawa e gana katha karala thiyenawa itin ada katha karana vaidhyawarun hingiyak gana vaidhyawarun ratayana ekak gana vaidhyawarun pamanak nemeyi mem parimurana vaidhya vruthi kiyana dita vishala washeen nidesha gatha wenawa mokada ounta ape saukya sewawa thula e vruthiya mattamat palayadana damala thibenne wetup pawa itamat pahala mattama di inne itamat ihala wetup himena ounta europe saha scandinavia ratawala e nisa hede hediyan parimurana vaidhya vruthi kiyan vaidhyawarun menma Widesha kata wena bawa tapi bawa sando ni e wakai matamai me saukia burtikian anikut paripura ka waite burtikian me ma satan wulta eda damana gamang me amano kia kriya situ karna gaman me e wewen kata karna burtia samiti naikian martin e karna wa ounta aiten sangra hai yam yam widi widana pendamin oun dadiam karna sana sena wa e sata hat saukia lega maria bisa dulu lapa dulu na me e ma notaka wela wela tupak karna me domin Urti sama di naik yang martin yang karena usaha karena jadi kamu sudah nyaman adikari sebagai kalau raja kamu sudah meeting ke sabah peti variasi pasuki mei masih sabah pateri patunu raja kamu sudah meeting ke sabah peti mana ma kamu sudah meeting ke sangga me sabah peti vima padanam kerja jadi kamu sudah nyaman adikari yang mudah hari nama eva ke itu amat martin adikari kriya pelilak Kriya pilihan saukya matyanshe thula me wena weda diyathwimin pawadinawa e nisa api ita pahadiliwa kiyenawa me paripurna vaidya sewa vruthikayange bandawa ganeem patipatiye e wenaskam walata e bandawa ganeem patipatiye upadhi sudusukama iwat kirimata salasena sarasum karana e salasuma saha ida viruddha saha anikut illim hatak mul kota gena paripurna vaidya vruthikayan visin heta dine Diat kiri mata niya meja sangke ita weda warjane heta udasan ate sita pahuweni da udasan ate dapka mulu mulu diipa weapta priyatma kiri mata niya mitai ehidi sieluma hadisi sewa emergency api sielu dina pawatta agene ano hadisi sa hati awasa sewa pawatta agene ano sielu misesi ta agene maturo hal
cancer netam pilikar rohal, ini aja sialu istilah ayatan ini nabi mudah hari nama saha me wedewar jadi misal rogi janata awa ya ma pasta awa itu patten awa nang me tatwet paripurna kawaii diurutkaya neta demi amat yang si niladarin atau sialu baladarin ඒ සියලු දෙනා රෝගීන් යම් අපහසුතාවයකට ලක් වෙනවා නම් ඒ සියලු දෙනා මෙහි වගකීම් බාරගත යුතුයි. එම නිසා අපි නැවතත් කියා සිටිනවා මෙම සාධනීය කරුණ ඔස්සේ පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයන්ට අවශ්‍ය විසඳුම් ලබා දුන්නේ නැත්නම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට තවත් තීව්‍ර කරමින් යන්න පරිපූර්ණ වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ තීරණය කළා තිනවා. එම නිසා හෙට දිනේ සිදුවන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ සහින් ජන රෝගී ජනතාවට ඇතිවන අපහසුතාවය පිළිබඳ සියලුම වගකීම සෞඛ්‍ය බලධාරීන් බාරගත යුතුයි.